හරි මල්ලි දැන් තුඩ දාගන්න. හරි දැන් කන්දක් තියෙන්නේ. දැන් ඊට මේක දෙකේ ජීර දාගන්න. දෙකට කන්දවලදී අපි යන්නේ අඩු ජීර එක. එන්නවා මතක තියාගන්න ඕනේ. මේ මුදේ මතක තියාගන්න ක්ලච් එක පාගන්නේ නැහැ. ඇක්සලරේටර් දෙන්නේ නැහැ. ක්ලච් එක අතාරින්නකො. බ්‍රේකුල කකුල් තියාගන්න. බ්‍රේකුල කකුල් තියාගන්න. බ්‍රේකෙට කකුල් තියාගන්න. ඔය කන්න 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 මෙහෙ මෙහෙ මෙ 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 ඉතින් ඇත්තටම ඔයාලා යාළුවනේ බය වෙන්න ඇති මොකද්ද මේ මෙතන වෙන්න යන වාහනේ පෙරලෙන්න යනවද වාහනේ ප්‍රපාතයකට යනවද එහෙම නැත්නම් මේ පුහුණුවෙමදී මොකක් හරි යන්ති ගැන්ලුවක් වෙනවා වාගේ හිතේ ලොකු චකිතයක් ඇති වෙන්නදී ඇත්තටම අපි ඇක්ටින් පාරක් තමයි කරේ මොකද එහෙම ඇක්ටින් පාරක් ඔයාලට කරේ රියදුරු පුහුණු පැමිණ වෙන්නට ඔයාලා හොඳ මානසිකත්වයෙන් පැමිණෙන්න ඕනේ මොකද්ද මේ මානසිකත්වය කියන්නේ සාමාන්‍ය රියදුරු පුහුණුවේදී අනුගමනය කරන යුතු ක්‍රමවේදී ඔයාලා ගොළුවේ හැම වෙලේම තියෙන්න ඕනේ මෙතන වාඩ්නාට පසුව ඔළුවයි කඳයි මෙතන තිබිලා හරියන්නේ නැහැ. මනස හොඳට වැඩ කරන්න ඕනේ. ඇස් දෙකෙන් හොඳට දකින්න ඕනේ. ඇස් දෙකෙන් දැකලා ඊට පස්සේ මොළයට පණිවිඩයක් අරගෙන මේ අත්පා නිවැරදිව හසුරවන්න ඕනේ. මේවට වැඩි කාලයක් ගත කරන්න ඕනේ. ඒ වගේම උපදේශක මහතයා කියලා දෙන දේ හොඳින් අහගන්න ඕනේ. අහගෙන ඒ වගේම මේ දේවා නිවැරදිව සිදු කරන්න ඕනේ. හිතන්න කාලයක් නැහැ. කාලය ගන්න ගන්න ඩ්‍රයිවිං කරද්දී අනතුර ළඟට ලං වෙනවා. ඉතින් ඔයාලටත් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලා රියදුරු පුහුණුවට යන විට නිවැරදි දේ අනුගමනය කරගෙන නිවැරදි මානසිකත්වයක් ඇතුව කරන්න ඕනි දේ හොඳින් මතක තියාගෙන සෑමදාම රියදුරු පුහුණුවට එන්න එවිට ඔයාලට පුළුවන් ක්‍රමානුකූලව රියදුරු පුහුණුව තුළින් හොඳ රියදුරෙක් බවට පත් වෙන්න. ඉතින් මේ අපි මේ ඇක්ටින් පාර සම්බන්ධ කරගත්ත මෙන්න මේ මාල්ලිය. ඉතින් මෙවන් වීඩියෝක් තුළින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.